සීමාමයින් අතික්‍රමණය කරමින් පොම්පයා නාලිකාවේ වෙනස ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. ආයුබෝවන්. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම උදිත් සමීර බණ්ඩාර. ප්‍රථමින් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. වප්පුර 15වක පොහෝ දිනේ අදයි. බෞද්ධ මාධ්‍ය ජාලයේ වප්පොහෝ දින වැඩසටහන් මාලාව ශ්‍රී සම්බෝධි විහාරය කේන්ද්‍ර කර ගනිමින් සදහම් යාත්‍රා ජනපති මැදුරේදී ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය. සාරානන්ද පිරිවෙනේදී කුලදරුවෝ සසුනට එක්වෙති. බෞද්ධයා මාධ්‍ය ජාලයේ 73 වැනි ප්‍රජා සත්කාරයෙන් සවියක් සොයන අපේ ජනතාවට සවියක් වන්නට පරිත්‍යාගශීලීන් වෙත අවස්ථාව. ඒ සඳහා අවශ්‍ය කරන දෑ පිළිබඳව විටින් විට අපි බෞද්ධ නාලිකාව සේදන්වත් කරන ලිපිගමනුව කල්පනා කරලා නියුතුම් පින්කම් සහ සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්නට හැම දිනාටම ආරාධනා කරමින් අන්කෝර් පුදබිමේ ප්‍රහචාන් ශෛලමය බුද්ධ ප්‍රතිමාව පොත් පරිශීලනය කරන්නන්ගේ නගරය ශාසනික සිදුවීම් රැසක් සනිටුහන් වූ වප්පුර 15වක පොහොය දිනය අදයි. වස්කාලය තුළ වස්සස්තන භික්ෂුන් වහන්සේලා වෙත කඨින චීවර පූජාව ආරම්භ කරනු ලබන්නේ වප්පුර 15වක පොහොය දින සිටයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් සත්වසරක් ගෙවුණු තැන්හි තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජය ඇතුළු දෙවිවරුන් උදෙසා අභිධර්මය දේශනා කරමින් වස්කාලය ගත කොට නැවත දඹදිව සංකස්සපුරයට වප්පුර 15වක පොහොය දිනයකදී වැඩම කළ සේක. සැරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතුරින් ප්‍රඥාවෙන් අගතැන් තනතුර පිළිගන්වනු ලැබුවේද වප්පුර 15වක පොහොය දිනයකයි. මෙම තනතුර පිළිගැන්වීම සඳහා බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නමාලාව අසා සිටි මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගැනීමද මෙදිම සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්ය. මෙරට ප්‍රථම මහරහතන් වහන්සේ වන අරිට්ඨ මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් විනය පිටකය සංගායනා කිරීමද උතුම් වප්පුර 15වක පොහොය දිනයකදී සිදුව තිබේ. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි සංඝමිත්තා තෙරණින් වහන්සේට ලක්දිවට වැඩම කරවීම සඳහා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව බෝධිවෘක්ෂයෙන් මිදී රන්පාත්‍රේ පිහිටියේද අද වැනි උතුම් වප්පුර 15වක පොහොය දිනයකදී බව සඳහන්ය. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රඥප්ති අනුව ඇසළ පුර 15වක් පොහේ පෙරවස් සමාදන් වුණ උපසපන් භික්ෂුන් වහන්සේලා වස් තුන් මාසය ගත කරලා අද මහා පවාරණය කරන දිනයයි වප්පුර 15වක් පොහේ. ඊළඟට වප් පොහේ ඉඳලා ඉල් පුර 15වක් පොහේ දක්වා යෙදෙන මාසය සුවිශේෂී මාසය. ඒක හඳුන්වන්නේ චීවර මාසය හැටියට. ඒක විශේෂම මාසයක් අපේ ශාසනික වශයෙන් මේ චීවර මාසය කියලා කියන්නේ. බෞද්ධ මාධ්‍ය ජාලයේ වප්පොහෝ දින වැඩසටහන් මාලාව කොළඹ හත ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ කේන්ද්‍ර කරගනිමින් අද දිනය පුරා පැවැත්වෙන. ඒ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු අධ්‍යක්ෂ පූජ්‍යපාද පොර්ලන්තේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන්
පූජ්‍යපාද පොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවැත්වූ කිරියාහාර සම්බුද්ධ පූජාවෙන් පොදා වැඩසටහන් මාලාව ආරම්භ විය. සිල් සමාදන් වූ පිරිස වෙනුවෙන් දිනේ පුරා ධර්ම දේශනාවන් සහ ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර මෙහිදී ධර්ම දේශනාවන් පූජ්‍යපාද මොරවක සොරත, පූජ්‍යපාද ගම්පහ මහානාම, පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ, පූජ්‍යපාද දොරවේ ඥානරතන, පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් පැවැත්වූහ. ව්‍යංජන 108කින් යුතු දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද අනුරාධපුරයේ ධම්මසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහෙවූහ. පෝදා විශේෂ ධර්ම සාකච්ඡාව පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වූ අතර සාකච්ඡාව මෙහෙවීම බෞද්ධ මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශෂික ජයතිලක මහතා සිදු කළේය. බෞද්ධ මාධ්‍ය ජාලයේ වප්පොහෝ දින වැඩසටහන් මාලාව නිමාවට පත් කරනු ලැබුවේ පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැවැත්වූ මහා ඖෂධ පූජාවෙනි. මේ අතර වප්පුර පසළොස්වක පොහෝ දිනයේදී දිවයින පුරා ආගමික වතාවත්හි සදහැවතුන් නිරත වූ අතර මහනුවර ශ්‍රී දළදා මාලිකාවේදී සදහැවතුන් මෙලෙස දානශීල භාවනාදී පින්කම්හි නිරත වූහ. සෑම පුරපසළොස්වක පොහෝ දිනයකදීම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 43 වැනි දම්සභා මණ්ඩපය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධින් වහන්සේ අවියසදී පැවැත්වෙන. පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ වූහ. ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේ අභියස මෙවන් දම් සභාවක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජයන්ති සිරිසේන මැතිනිය, මැති ඇමතිවරුන් සහ ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේද දහම් පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා එක්ව සිටියහ. බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීම සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙලෙස බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. පෞරාණික බෞද්ධ ස්මාරක ස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය පිහිටුවීමේ එක් අපේක්ෂාවකි. අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේදී කුලදරුවන් සසුන්ගත කිරීමේ පින්කමක් අද පෙරවරුවේ පැවැත්වෙන. අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද උභගබ්බල ඥානාලෝක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් මෙලෙස කුලදරුවන් 8 දෙනෙකු අද දිනේදී සසුන් ගත කෙරින. බෞද්ධ මාධ්‍ය ජාලයේ 73 වැනි සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය සඳහා ශ්‍රාවක ප්‍රේක්ෂක සදහැවතුන් රැසක් ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාරයන් අද දිනේදීත් ලබා දුන්හ. ඔබටත් මෙම මාහැඟේ ව්‍යාපෘතිය සඳහා ඔබේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාරයන්ගෙන් දායක විය හැකි. ධර්මයේ සරණ සොයන ජනහදවත් වෙත ධර්මයේ සන්නිවේදනය කොට ඒ ජනහදවත්හි දහම් පිපාසය සංසිඳවීම උදෙසා පූජනීය දරණාගම කුසලධම්ම නාහිමියෝ බෞද්ධ මාධ්‍යචාලය ආරම්භෝහ. දහමේ සරණ මෙරට ජනතාවට බෞද්ධ මාධ්‍යචාලය ඔස්සේ ලබා දෙtti. ජීවිතයට සවියක් සොයන ජනතාවට සවියක් වන්නට උන්වහන්සේ සමාජ සත්කාරක ගැමි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භෝහ. උන්වහන්සේගේ මග යමින් වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යචාලේ කරු අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම මාහැඟි සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඔස්සේ බාරදූර සමාජ වගකීමකට උරදෙති.
ඒ සඳහා බෞද්ධයා මාධ්‍යජාලයට හිත ඇති සැදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාව මෙලෙසින් තම නොමසුරු මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් දෛනිකව සිදු කරමින් දායකත්වය දක්වන්නේ අපේ රටේ ජනතාවගේ පරිත්‍යාගශීලී ගුණය පිළිබිඹු කරමිනි. එදිනදා ජීවිතයේදී අනුපහඩුකා සහිත ජීවත්වන හැම දෙනාගේම ජන ජීවිතයේ සුවපත්භාවයට පත් කර දෙන්නට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දෙන්නට, ඒ වගේම ආබාධිත හැම දෙනාටම සුවපත්භාවයට කටයුතු කරන්නට අවශ්‍ය කරන සියලු පහසුකම් සැලසීම් වශයෙන් තමයි මේ සමාජ සත්කාර වැඩසටහන අපි මාර්ගාන. ඒ සඳහා අවශ්‍ය කරන දෑ පිළිබඳව කුටින් විට අපි බෞද්ධ නාලිකා අවශ්‍යයෙන් දැනුවත් කරනවා. ඒ පිළිබඳව කල්පනා කරලා මේ උතුම් පින්කම සහ සම්බන්ධ වෙලා මේ සිද්ධ කර ගන්නට හැම දිනාටම ආරාධනා කරමින් හැම දිනාටම සතක් සාර්ථක සැලසේවා. තුන්වන්ගේ ආශිර්වාද බලයෙන් හැම දිනාටම නිරෝගී භාවය දීර්ඝාසන ප්‍රාප්තිය ලැබේවා. නොවැම්බර් මස 4 වෙනිදා බෞද්ධයා මාධ්‍යජාලයේ 73 වෙනි සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර දිවුල්වැව ශ්‍රී කීර්ති සිංහරාමාධිපති පූජ්‍යපාද අලහිටියාවේ සෝභිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණය වේ. දෛනිකව සිදු කෙරෙන පරිත්‍යාගයන් වෙත ඔබේ පරිත්‍යාගයත් එක් කරමින් ජීවිතයට වාරුසොයන අපේම ජනතාවට වාරුවක් වන්නට අප ඔබට මෙත් සිතින් ආරාධනා කරන්නෙමු. අතික්‍රමණය කරමින් පොම්පා නාලිකාවේ වෙනස ළඟ ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්. දිවුලපිටිය ඥානපාරමී පදනම මගින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස ඔවුන් වෙත ලබා දීම ඊයේ සිදු විය. ඉදිකළ නව නිවස එම පවුල වෙත බහර කිරීම සිදු කරනු ලැබුවේ අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවස්ස මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. ඥානපාරමී පදනමේ විධායක අධ්‍යක්ෂ පූජ්‍යපාද දොරවේ ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් මෙම නිවස ඉදිකර ඇත. පූජනීය සංඝරත්නය ප්‍රමුඛව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වූහ. දෙල්කොට දරණාගම ශ්‍රී සුචරිතාලංකාර පුරාණ විහාරස්ථානයේදී ලෙදන්දීමේ කඳවුරක් අද පැවැත්වෙන. දෙල්කොට දරණාගම ශ්‍රී සුචරිතාලංකාර විහාරාධිපති පූජ්‍යපාද දේදුපල මහින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් ලෙදන්දීමේ කඳවුර සංවිධාන කර තිබෙන. වාර්ෂිකව සංවිධාන කරන මෙම ලෙදන්දීමේ කඳවුර මෙවර සංවිධාන කර තිබුණේ 18 වැනි වරටයි. ප්‍රදේශවාසී හුරු රැස්සක් ලෙදන්දීම සඳහා එක් වූහ. දක්ෂිණ දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරස්ථානයේ වාර්ෂික කඩන පින්කම නොවැම්බර් මස 2007 වනදා පැවැත්වීමට නියමිතයි. එම කඩන පූජාව සඳහා කඩන චිවර සකස් කිරීම අද ආරම්භ විය. ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරස්ථානයේ මෙවර කඩන පුණ්‍යෝත්සවයේ දායකත්වය දක්වන්නේ සෙන්ට්‍රල් බෙයරින් සහ යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමේ අධිපති දිමන්ත සුදත් තෙන්නකෝන් මැතිතුමන් සහ සන්ධ්‍යා තෙන්නකෝන් මැතිනිය ඇතුළු පවුලේ පිරිස විසිනි. ඒ සඳහා කඩින චීවර මැසිමේ කටයුතු දිමන්ත සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ කොළඹ 8 කාසල් වීදියේ පිහිටි නිවසේදී ආරම්භ කෙරිණ. සෝමාවතී රාජමහා විහාරාධිපති මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් නොවැම්බර් මස 2007 වනදා කඩන පුණ්‍යෝත්සවය පැවැත්වේ. මීට සමගාමීව අද සන්ධ්‍යාවේ එම නිවසේදී ධර්මදේශනයක් පැවැත්වෙන. ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා
සුදත් එන්න කොන් මැතිතුමන්ගේ පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් ඇතුළු පිරිසක් එක් පෝහ. ගොතටුව බෝ පැත්ත ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම එළඹෙන 26 සහ 27 දෙදින පැවැත්වීමට නියමිතයි. ගොතටුව බෝ පැත්ත ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේ 2018 වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කම නිමිති කරගෙන සිදු කරනු ලබන ධර්ම දේශනා මාලාව ඔක්තෝබර් මාසේ 20 වෙනිදා ඉඳලා 26 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. දිවයිනේ චිරප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා මේ දින කීපය පුරාවට මේ විහාරස්ථානයට වැඩම කරලා ප්‍රදේශවාසී සදැහැති පිරිස වෙනුවෙන් විශේෂ ධර්ම දේශනා මාලාවක් සිදු කිරීමට දායකකාරකාදී සදැහැති පිරිස කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම එළඹන 26 වෙනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කරලා රටවාසී ලෝකවාසී සෑම දෙනාටම ආශිර්වාද කරන්නටත් අපි කටයුතු සංවිධානය කරලා තිබෙනවා. විහාරාධිපති ගරු කටයුතු කෙහෙල්වල පඤ්ඤානන්ද ලොකුහාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන පැත්තේ පදිංචි අනුර වර්නස්ට් මහත්මයා ප්‍රධාන පවුලේ සදැහැති පිරිසගේ පූර්ණ දායකත්වයෙන් අනුග්‍රහයෙන් තමයි මෙවර මේ පින්කම් මාලාව සංවිධානය වෙමින් පවතින්නේ. විශේෂයෙන්ම කඨින චීවර පූජා මහා පින්කම එළඹෙන 27 වෙනි සෙනසුරාදා අලුයම බෝපැත්ත ප්‍රදේශයෙන් ආරම්භ කරලා මේ අවට ප්‍රදේශයන්හි වීථි සංචාරය කරලා 27 වෙනි දින අලුයම කඨින චීවර පූජා මහා පින්කම සිද්ධ කරලා මේ වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කම නිමාවටපත් කරන්නට අපි බලාපොරොත්තුෙන් පසු වෙනවා. ප්‍රදේශවාසී සෑම දෙනාටම අපි මෙත්සිතින් ආරාධනා කරනවා බෝපැත්ත සම්බෝධි විහාරස්ථානයේ මේ වර්ෂයේ කඨින චීවර පූජා මහා පින්කමට සම්බන්ධ වෙලා වසරකට වරක් ප්‍රදේශවාසී හැම දෙනාගේම සහයෝගයෙන් සහභාගීත්වයෙන් සිදු කෙරෙන මේ උතුම් පින්කමට තමන්ගේ දායකත්වය ලබලා දීලා ඒ වගේමයි සහසම්බන්ධ වෙලා පින් රැස් කරගන්නා හැටියට සියලු දෙනාටම මෙත්සිතින් යුක්තව ආරාධනා කර සිටිමු. කඨින චීවර මාසය වෙනුවෙන් ආරම්භ වන විශේෂාංගය අද සිට මෙලෙස බලාපොරොත්තු වන්න. අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි. අයං වස්සාන කාලෝ ගිම්හාන ඍතුවෙන් පස්සේ ලැබෙන්නේ වස්සාන ඍතුව. ඇසල පොහොය ගෙවුනත් සමගම තමයි මේ වස්සාන ඍතුව එළඹෙන්නේ. මේ වස්සාන ඍතුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ජීවමානව වැඩ සිටි කාලේ අධික වර්ෂාව වැහැලා සාමාන්‍ය ජනයාට එළියට ගිහින් දෛනික කටයුතු සිදු කර ගැනීමට අපහසු වන තරමේ මාස දෙකක් තුනක් කාලයක් දීර්ඝ වර්ෂාවක් ඇතිවෙන කාලයක්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාත් මේ වස්සාන කාලයේදී උදෑසන පිඬු සිඟා වඩින විට අනිකුත් අන්‍ය ආගමික ශාස්ත්‍රවරු එය දැකලා භගවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් මේ වස්සාන ඍතුවේ පැලවෙන පැලෑටි ඒ වගේ මේ පැලෑටිත් එක්ක ඉන්න කුඩා ජීවීන් මේවා ස්පර්ශ කරමි එහෙම නැත්නම් පෑගෙනවා පිණ්ඩපාතය වඩිනකොට මේ දැකලා ඒ පිළිබඳ අනිකුත් ආගමික නායකයන් දොස් නගන්නට වුණා. එවිට බුදුරජාණන් වහන්සේ මේ ගැන හිතලා පෙර බුදුවරු මේ වස්සාන ඍතුව උදාවායින් පස්සේ මොන වගේ ක්‍රියා පිළිවෙතක්ද කළේ කියලා උන්වහන්සේ විමසල බලලා ඒ අනු උන්වහන්සේ මේ වස්තු මාසය වස් සීලයෙන් භික්‍ෂූන් වහන්සේලා ගත කිරීම තමයි කළ යුත්ත කියලත් අවබෝධ කරගෙන තමන්ගේ ශ්‍රාවකයන්ට විනය නීතියක් ලෙස පනවනවා. අනුජානාමි භික්කවේ වස්සානයේ වස්සං උපගන්තුම් භික්‍ෂූන් වහන්සේලාට පනවනවා මේ වස්තුම් මාසය වස් සීලයෙන් ගත කළ යුතුයි කියලා ශික්ෂාව. ඒ අනුව ඇසල පොහොය දවසේ උපසපන් භික්‍ෂූන් වහන්සේලා පොහොය සීමාවලට ගිහිල්ලා පොහොය විනය කර්මය කරලා පොහොය ගෙවුනට පස්සේ පොහොය ගෙවුනට පස්සේ කියලා කියන්නේ ගිම්හාන ඍතුව අවසන් වෙන්නේ පොහොය ගෙවීමත් සමගම. අපි ඒකට කියනවා අව පෑල විය කියලා. පොහොය ගෙවිලා ඊට පහුවෙනිදා මේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා වත් සීලය පිහිටන බවට අදිෂ්ඨාන කරනවා. අයං වස්සාන කාලෝ
මේ වස්සාන කාලයයි. කාම්බෝජයේ ඇංකෝහි පිහිටේ ප්‍රහාචාන් ඉපැරණි ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත පුරාණ බෞද්ධ විහාරයේ නටබුන් පිළිබඳ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. හයවන සියවසේ ජයවර්මන් රජතුමා අනුස්මරණය කරමින් මෙම බෞද්ධ විහාරය ඉදි කර තිබේ. මෙම විහාරස්ථානය තුළ ඉපැරණි විහාරාංගයන් රැසග නටබුන් දැකගත හැකිය. දිගින් මීටර 33.6කින් යුතු ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ අතරින් සුවිශේෂී වේ. ඉපැරණි සෙල්ලිපි මෙන්ම ශෛලමය ස්තූපයකින්ද මෙම විහාරය සමන්විතයි. බෞද්ධ සිතුවම් සහිත කෞතුකාගාරයක්ද මෙම විහාරය තුළ ස්ථාපනය කර ඇති අතර සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කරමින් ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීමට එරට පුරාවිද්‍යා බලධාරීහු පියවරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. හේ කියන්නේ වේල්සේ වයිගංගාව අසල පිහිටි පුංචි නගරයක්. මේ නගරය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පොත්වලට ආදරය කරන පාඨකින් වැඩිපුරම ගැවසෙන නගරයක් විදිහට. එම නිසාම තමයි මෙම නගරයට ද ටවුන් ඔෆ් බුක්ස් කියන නම පට බැඳලා තියෙන්නේ. මේ හුරුබුහුටි පුංචි නගරයේ පොත් විකුණන අලවිසල් 40කට අධික ප්‍රමාණයක් පවතිනවා. මේ පොත් අලවිසල් වල වැඩිපුරම විකුණන්නේ තවත් කෙනෙක් කියවලා ඉවර වෙලා නැවත විකුණන්න ඉදිරිපත් කරලා තියෙන පොත් වීම විශේෂත්වයක්. ඒ වගේම සෑම වර්ෂයකම මැයි මාසයේ ද ඩේලි ටෙලිග්‍රාෆ් සංවිධානයෙන් පවත්වන හේ ලිටරචර් ෆෙස්ටිවල් නමින් සාහිත්‍ය උත්සවයකුත් මේ නගරයේ පැවැත්වෙනවා. එදිනට 80,000කට අධික දෙස් විදෙස් පාඨකයින් පොත් ප්‍රකාශකයින් වගේම ග්‍රන්ථ කර්තෘවරුනුත් සහභාගී වෙනවා. වර්තමානයේදී පොත්වලට ආදරය කරන 110,000කට අධික පාඨකයින් ලෝකේ නන් දෙසින් වැඩිම පිරිසක් මේ නගරයට පැමිණෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. සොයිසාපුර කැබ් සහ කාමාට ආයතනය අනුග්‍රහයෙන් මනුස්සකම සංවිධානය ප්‍රථම වරට පවත්වනු ලබන මහා දුන් තෙල් බත් දන්සැල මේ වන විට සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී පැවැත්වෙනවා. එම සංවිධානය ඔබ සැමට ඒ සඳහා ආරාධනා කර සිටිනවා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුව ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි. සීමාමයින් අතික්‍රමණය කරමින් ඔබේ නාලිකාවේ නිවස ළඟ ළඟ සුසංදේශ ප්‍රවෘත්ති විකාශය ඒ වෙනසට සූදානම්.